පුළුදු පෙම් පෙතුම ඉතින් සිනාසෙන්නම් ඔබ කෙරූ මවමින් වදනක් ඔබ වෙත මසිතේ පිරියතේ ඒ තුල සිඟවුණු මීරි හැඟුම් වල සිහිනෙන් පවා පිනේ සිහිනෙන් දකින අසිරිය ඔබගේ හද තුල සදා රැඳී වෙලු වෙලු සෙමදී සිනාසෙන්නම් ඔබ කෙරූ මවමින් මට ඒ ඇතිමතුට සනසා සිතමාගේ සිනාසෙන්නම් ඔබ කෙරූ මවමින්. ප්‍රිය රසික රසිකාවියනි, මා අයත් පරපුර ගීත රසවින්දේ ගුවන් විදුලියෙන්. අපට ගීතය ලංකලේ ගුවන් විදුලිය. ැ ගුවන් විදිලින් අපි දැක්ක ගායක ගායකාවන් දකිින් අපිට හරි ආසාවත් තිබුණා උඩාගාලි. ඒ ආසාව අපිෂ්ට කරගත්තේ සංගීත සන්දර්ශන නැරබීම. හැබැ ජයන්ත කෙච්චර කාලයක් තිබුණ අපි ගැටවර වැෑසර එනකොට සංගීත සන්දර්ශන අතඇරියා කැන අපට වෙන වෙන ව්‍යාපතින් තිබුණ. ඊට පස්සේ ගීතය අපිට සමීප කළේ චිත්‍රපටේ. හැබ ගීත පිළම දසවා දිකනු තිබුණා. චිත්‍රපටී අපි ඉති දැක්ක අය සමහරලාවට ගීත ගායනා කරනය දැක නැතත් අපි හයාගලන්න පෙළමුණ කෞද ගීත කිව්වේ ආදී වශයෙන් ගොල් විදුලිය දිගටම හිටිය අපිත් එක් ටවස රූපවාහිනයාව ඔක්කොම එනා අතරේ එක්තරා කාලයක මා නිවැරදි නං අනුව දසකය වෙන්ඩෝනේ අපට හම්බෙනවා රූපයක් එච්චර අපි දකින්න හම්බෙන්නේ නෑ
හැබැයි මිනිස්සු මුමුණනවා ගීත. ඒවා මේ නරක ගීත නෙමෙයි හැබැයි. මිනිස්සු මුමුණන සෞත්තු ගීතත් තිබුණානේ. මිනිස්සු අමුතු පොඩි මිහිරක් තියෙන ගීත වගේක් මුමුණනවා. ඒවා ඊට පස්සේ ඒවා බෝ වෙනවා වගේ. ගීත බෝ වෙන කාලයක් වගේ. ඒ ගීත එන්නේ බෝ වෙලා වගේ නිකන්. බස් වල යනකොටත් කියනවා හැමෝම දන්නවා හැබැයි කිව්ව කෙනෙක් පේන්නේ නැහැ. පස්සේ ඇති උනන්දු වෙනකොට කවුද කියලා බලනකොට මට නිශ්චිතව සඳහන් කරන්න පුළුවන් එක්තරා කණ්ඩායමක් එක පිරිසක් එනවා. ඒකත් හරි අපුයි. දැන් ඉස්සර ගායකයන් යුගයක බිහි වෙනවා ඊට පස්සේ තවගේ හොනේ. එක්වරම යම් පොකුරක්. ගායකයන් පොකුරක් වෙනවා. ඔව් අතිශය ජනප්‍රියත්වයෙන්. ඉතින් අපි ඔය කැසට් පට එහෙම වෙල සල්ලුලින් අහනකොට ඔවුන් කියන්නේ වැඩි වශයෙන් අලෙවි වෙන කැසට් පට. කිව්වොත් නම් කීපයක් මම දන්නේ ඔක්කොම කියන්න මට බැරි වෙයි. නාමලුඩුගම ප්‍රින්ස් උදේ ප්‍රියන්ත තව එක ග්‍රේසන් ජයමහා ඊටත් කලින් මං හිතන්නේ ඒ නම් අතර තිබිච්ච ප්‍රධාන පෙළේ නමක් කුමාරසිරි පතිරණ. පිරසික රසිකා වේනි ඒ කුමාරසිරි පතිරණ තමයි අද අපි ලේ සහ ලය සම්භාෂණයේ අසුන් අරා හිටින්නේ. ඔබ ඉතාම ආදරෙන් පිළිගන්නවා. ආයිබෝනේ. ඒ වගේම ඔබේ දයාබර දියණිය සත්මානි පතිරණ ඔබත් ආදරෙන් පිළිගන්නවා. ආයිබෝනේ. කුමාරසිරි ඔබත් මේ පොළොන්නරුවෙන් එන පොළොන්නරුව කියන ඓතිහාසික ප්‍රදේශයෙන් පැමිණෙන කෙනෙක්. අපි කතා ඒ හරියට පටන් ගමු. මගේ ඇත්තසම සංගීත දිවිය පටන් ගන්නේ සංගීතය ගැන කිසිම දැනුමක් නැතුව උපන් හැකියාවෙන් තමයි මගේ ගමන ආරම්භ වෙන්නේ. මට දැනුම් තේරුම් තියෙන කාලේ ඉඳලා මට හොඳට ගීත ගායනා කිරීමේ හැකියාවක් තිබ්බා. උපද්දීම ගීත මතක හිටිනවා. ඊට පස්සේ සංගීත කාණ්ඩ හොඳටම මතකයි. එතෙන්දී මම වර්ගීකරණයක් කරේ නැහැ. ජෝතිපාල මිල්ටමල්ලාච්චි මහත්මයාද මොහිදින් බේග් මහත්මයාද කියලා මම වර්ගීකරණය කරේ නැහැ. හින්දි ගීත පවා මං හොඳට ගායනා කරා ඉස්කෝලේ කාලේ. 1976 පොළොන්නරුව තෝපා මහාවිද්‍යාලයේ පවත්වපු ප්‍රථම ආධුනික ගායනා තරඟයෙන් මම පළවෙනියා වුණා. එදා තමයි මට ලොකු ඇගයීමක් ලැබුණේ මට සින්දු කියන්න පුළුවන් කියලා. ඉතින් අතවසම පාසල් වේදිකාවේ ඒ ලැබපු ජයග්‍රහණය තමයි මට ගොඩාක් මගේ හිතට හයියක් කරා. මොකද ඇගයීමක් කරන්න කෙනෙක් ඒ කාලේ අපි පොඩි කාලේදී පොළොන්නරුවේ පළාතේ තිබෙන්නේ. මට මතක හැටියට ගිටාරුත් තිබ්බේ දෙකයි නැත්තම් තුනයි. ඇහැට පේන්න ගිටාර් එකක්වත් නැහැ, ඕගන් එකක්වත් නැහැ. හරි අමාරුයි. ඒ ගිටාර් එකක් අල්ලනවා කියන එකත් අපට ඒ කාලේ හීනයක්. මොකද අපේ ස්කූලෙත් සංගීත භාණ්ඩ නැහැ. තබ්ලාවක් තියෙනවා, වයලින්යක් තියෙනවා, ඔච්චර තමයි. ළමයි 300ක් 400ක් ඉගෙන ගන්න ඕනේ ওই දෙකෙන්. ඒ තුලදී මම ගිහින් බලන් ඉන්නවා අනිත් කට්ටිය ගහනකම් වයලින් එක. ඉතින් මන්තර මට මියුසික් එපා වුණා. ඉතින් පංගොක්කාට ඒ කාලේ එකක් තිබ්බා, මට ගෑනු ළමයි ඉස්සරහා සින්දු කියන්න බැරි එකක් තිබ්බා. තරහ යනවා. මොකද තරහ යනවා? තරහ යනවා. ලැජ්ජයි. ලැජ්ජාවට තරහ යනවා. සර්ලා කියන්නේ බිහිලු කරනවද? නෑ බිහිලු කරනව නෑ. ඒගොල්ලෝ බලන් ඉන්නෝනේ. බලන් ඉන්නකොට මට හරි අපහසුතාවක් දැනෙන හින්දා මට තරහක් එනවා. ඉතින් සංගීත කාමරේට ගියාම හැමදාම සර් මට සින්දු කියන්න පුළුවන් නේද? සින්දු ගැල්ලම ඉස්සරහා කියනින්ද මම සංගීත පන්තිරිය යන්න නැතුව අතහැරියා. ඇඳලා මං ගෙයින් මට චිත්‍ර අඳින්නත් හොඳ හැකියාවක් තියෙනවා. පස්සේ මං චිත්‍ර තමයි ඉගෙන ගත්තේ විෂයක් වශයෙන්. සංගීතය අතහැරලාම දැම්මා. මොකද එක්කෙනෙක් වයලින්යක් ගහලා බලන් ඉන්නකම් මම මාස ගාණක් ඉන්නුනේ ඒ වයලින් එක අල්ලන්නේ. ඒ වගේ තත්ත්වයක් තමයි අපි පොඩි කාලේ ඉස්කෝලවල තිබ්බේ. ඉතින් මියුසික් ඉගෙන ගන්න කියලා තැනකුත් තිබ්බේ නැහැ. කෙනෙක් මුදලටවත් තිබ්බේ නැහැ. ඉතින් ඒ තුල තමයි අපි පරිසරයේ හැදුනේ. එතන ගිටාර් එකක් දැක්ක මුල් දවසේ ඒ වෑර් එකක් ටිංගල් අල්ලන්න පුදුම ආසාවක් තිබ්බේ. මොකද ඒ අයියත් ඒ ගිටාර් එකට ආදරේනේ. එයා එක පණ වගේ තියන් ඉන්නේ. ඉතින් අපි බයයි ඒකට කිට්ටු වෙන්න මේ කෝටි ප්‍රකෝටි ගානක් වටිනා වගේ තමයි අයියා තියන් ඉන්නේ. ඇත්තවසේ මෙයාට ඒක වටිනවනේ. ඉතින් ගිටාර් එකක් අල්ලන්න හම්බුනේ ඇත්තවසේම මාදුරා ජලාශයේ හදන්න ආපු ෆොරිනර් කෙනෙක් මගේ හොඳම යාළුවට ගිටාර් එකක් දීලා තියෙනවා. එයා සින්දු කියනවා. අපිත් එක්ක ඒ කාලේ ඉස්කෝලේ යන කාලේ ඩෙස් වලට ගා සින්දු කියපු මගේ හොඳ හිත මිත්‍රයෙ. ඔහුට ගිටාර් එකක් තෑගි ලැබිලා තියෙනවා. ඔහු සින්දුවක් කියනවා දැකලා. ඔහු කෙලින් මේ ගිටාර් එක මට ගෙනත් දුන්නා. මචං මට මේ ගිටාර් එකෙන් වඩා නැහැ. ඔයානේ මියුසික් කරන්නේ. ඔයා මේක ප්ලේ කරන් ඉගෙන ගන්න කියලා. ඔන්නතන තමයි මම ඊට පස්සේ තනියම කවුරුත් ගුරුවරයෙක් නැහැ. තනියම තමයි කෝර්ස් පත්‍ර වලින් හොයාගන්නවා. ඊට පස්සේ මම සංගීත කණ්ඩායම් වලට සම්බන්ධ වුණා 1980. ඒතර මම සාමාන්‍ය පෙළ කරනවා. ඒතර අර අයියලා වුණත් බොහෝ වෙලාවට ගිටාර් එකක් උගන්වන්න එච්චර කැමති නැහැ. මොකද මම ඇල්ලුවත් ගහනවා.
ඒක විශේෂද මොකද දැන් අපි ඔකට එකක් තියනවා දැන් ඔය භාවිතෝත්ග්‍රහණය ඉගෙනගෙන කියලා එකක් තියෙනවා. කියන්නේ භාවිතාවෙන් ඉගෙන ගැනීම. ඒ එහෙම විශේෂ මිනිස්සු කණ්ඩායමක් ලෝකෙම ඉන්නවා. මගේ පුදුමේ ඔබට බල කරන ඉස්සලාම තනියම গিටාර එක ඉගෙන ගත්ත එක. ඊළඟට මේ තෝපාවෝ මහාවිද්‍යාලයේ තමයි ඔබේ තිබිරිගේ මේ ඔබ කිව්වා වගේ මේ ඔබට බිහි වෙන්න. පොඩ මතකද මේ මොකද්ද කියපු ඒ තරග සඳහා කියපු ගීතේ මොකද්ද? මුලින්ම මට මතකයි මහවැලි ගීතයක් කිව්වේ. ඊට පස්සේ ඒ ඒ තරඟ අතරත් තියෙනවා ළමයි අතරත් තරඟයක්. මගේ ගීතය මම එතකොට තෝරගත්ත තිබ්බේ දූ අනුරාධා කියන ගීතය තමයි මම ඊට පස්සේ තෝරගෙන තිබ්බේ සනත් නන්දසිරි මහත්මයාගේ ගීතයක්. නමුත් ඒක මම ගායනා කරනවා කියලා අහලා දැකලා කියන්නේ හොයාගෙන මට කලින් හිටපු ශිෂ්‍යෙක් ඒ ගීතේ කිව්වා. දැන් මම ඇත්ත වශයෙන්ම මේ කාලේ මම සිංහල සින්දු එච්චර පුරුදු වෙන්නේ නැහැ. මම හින්දි සින්දු තමයි ගායනා කරේ. මොකද මට නිතරම අපේ හන්දිය ඇහෙන්නේ අර ලවුඩ් ස්පීකර් කඩවල ඒගොල්ලෝ ටෙස්ට් කරන්න දාන්නේ හින්දි සින්දු ගොඩක් දුරට. එනතන හින්දි ගීත ගොඩක් මට පුරුදුයි. පස්සේ එතකොට ඒ කාලේ අභිමාන් චිත්‍රපටිය අතිසාර්ථකව කොළඹ තිරගත වෙනවා. ඊට පස්සේ මම ඔකේ තියෙනවා තිරේ මේරේ සින්දු මම ඒ කාලේ මේ ඩෙස්ලොට ගහ කියනවා. පස්සේ මම දුවගෙන ගිහින් හරි විශ්ව මණ්ඩලයේ සංගීත සර්ලගෙන් හව සර් මට සිංහල සින්දු මතක නැහැ. මං කියන්න හිටපු සින්දුව අර ළමයා කිව්වා මම සර් හින්දි සින්දුවක් කිව්වට කමන්නේ නැද්ද කියලා. කමන්නේ නැහැ පුතේ. අපි ඔයාගේ ගායනා විලාස ශෘතිය තාලේ ඒව ටික බලන්නේ ඒක ගීතේ භාෂාවේ ප්‍රශ්නයක් නැහැ කිව්වා. ඉතින් තෙරේ මෙරේ සින්දුව මම කිව්වා. ඇත්ත වශයෙන්ම හීනෙන් වගේ කිව්වා. මොකද ඒ වගේ වේදිකාවක් උඩ මං කියලා තිබ්බෙම නැහැ. මට මතකයි මම කකුල් දෙක ගැහෙනවා මට මැහෙනවා. ඇහෙනවා සද්දේ කඳුළු වැටෙනවා. නමුත් සින්දුව හරියට ගායනා කරා. ගානා කරපුවා මං හිතන මුළු ඉස්කෝලෙම සද්ද නැතුව අහන් ඉඳලා එකපාරට ලොකු අප්පුඩි අප්‍රසන්නාදයක් ආවා. සර්ලත් හරි සතුටු වුණා. ඊට පස්සේ මං ඉතින් එදාම මට පළවෙනි තෑග්ග හම්බෙලා කියලා කියනකොට මට කන් අඩි දෙක ඇහෙන්නේ නැහැ. ලැජ්ජාවයි ඒ සේර. මොකද අර සෙනග ඉස්සරහා මං ගීතයක් ගානා කරලා තිබුණා. කොල්ලොත් එක්කව පිස්සු වරනේ නඩුවට. අර අර විශේෂ හේතුව තමයි ගෑනු ළමයි ඉස්සරහා මං ගෑනු ළමයි ඉන්නවනේ. පිරිලා ඉන්නවනේ. ඒක තමයි මාව ලොකුම අපහසුතාව පත් කරේ. මේ දැන් එහෙම නැහනේ. දැන් එහෙම නැහැ. දැන් වැඩි වෙන තරමට සින්දු කියන්නේ කොහොමද? සිරක නැහැ වගේ තිබ්බම සින්දු කියන්න බෑ වගේ හිතෙනවා. සත්මණි පුතේ ඔබ ඉගෙන ගත්තේ සමුද්‍ර දේ බාලිකා විද්‍යාලේ කොළඹ. ටිකේකට. එතකොට මේ ඔබ ගීත අසස්වාදයට හරි එහෙම නැත්තම් ගීත ඔබ පස්සේ අහන්න කොහොමද මේ මේ ඔබට තියෙන උනන්දුව මොකද කියලා? ඔබ යමුණේ පාසලේදීද? ගෙදරදී තමයි ඉතින් ආවාසය ආවේ. පාසලේදීත් මම යොමු වුණා. ගොඩක් ගීත ගායනා කළ තරගවලින් එහෙම ජයග්‍රහණ ලැබලා තියෙනවා. තව গিටාර් එක වාදනය කළ ජයග්‍රහණ ලැබලා තියෙනවා. ඒවා තියෙනවා. පුතා කියන්නේ සංගීත හැදෑරුවා? ඔව් මම විශාරද විභාගේ දැන් කරනවා. ඒක ඉස්කෝලේත් හැදෑරුවා. අපි කතා කරමු. අපි ඊළඟ ගීතයට යනවා. සමදා ඔබ ළඟ ඉන්නම් සමදා ඔබ ළඟ ඉන්නම් මගේ කියා රැකගන්නම් නිල් මිනිදේශින් මදෙස බලන විට මගේ ආදරේ පවසන්නම් ඔබටම සෙනෙහෙ පුදන්නම් මගේ ආදරේ පවසන්න
පෙතුම් පුරාගෙන අපි නියු බව ප්‍රධාන කොට ඇති සරල බව තමයි ඔබේ ගීතවල ආත්මය. බොහොම ස්තුතියි. හැබැයි තව වැඩක් තියෙනවා. දැන් මේ ගීත ඔක්කොම ඔබ ලියන ඒවා. අනිවාර්යයෙන්. දැන් මම දැන් මේ අද අපිට ලැබෙන ලැස්තුවේ සියලුම ගීත දැන් ඔන්න මගේ නිෂ්පාදක චින්තක ගම්බලත් කියනවා. ඒවා විතරක් නෙවෙයි ඔක්කොම ඔබ ලියපුවලු. ඔව් මම ගීත දැන 300 ගානක් කරලා තිනවා. ඒ 300 ගානෙම හැම ගීතයක්ම පද රචනය සියලුම දේවල් මගේ. ඒතර සංගීත කණ්ඩ මම රෙකෝඩ් කර ඉස්සර මම මියුසික් ලියන්න දන්නේ නැහැ. අතොසෙම අශෝක පීරිස් සංගීතවේදියා මට හම් වෙන්නේ මගේ පොළොන්නරුවේ පවත්ව ප්‍රථම හින්දි ඒකපුද්ගල දිගුත සංගීත දවසේ තමයි. මොකද ඒ වෙනකොට මගේ සංගීත කණ්ඩායම මට සංගීතය සපයන්න බැහැයි කියන මට්ටමකට ඇවිල්ලා හිටියා. එතෙන්දී මට සිදු වුණා ඒ කාලේ ජනප්‍රියම රූපවාහිනියේ හිටපු උපාලි සන්නස්ගල ප්‍රමුඛ සුපර් 7 සංගීත කණ්ඩායම මගේ ගමට ගෙනියන්න. එතෙන්දී ගොඩක් අය උදා කරා. එතෙන් තමයි මට අශෝක පීරිසයා හම්බුනේ. කිසිම පෙරපුහුණුවක් නැතුව මොකද මට නිතරම කොළඹ ඇවිල්ලා සින්දු 25 පුරුදු වෙන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. ඒ නිසා උපාලි ඇහුවේ කොහොමද දැන් මේ සින්දු 25 කියන්නේ කියලා. මම කිව්වා අයියලා ප්ලේ කරන්න මම කියන්නම් කියලා. ඒක තමයි මම කියපු එකම දේ. ඊට පස්සේ ඒගොල්ලෝ කොළඹ ඉඳලා ආවා. එදා සංගීත ප්‍රසංගය දාත්තේ සින්දු 25 මම හරියට කිව්වා. ඕක තමයි මගේ ජීවිතේ මේ ලොකුම කඩමක් කිසිම පෙරපුහුණුවක් නැතුව එදා කිව්වා එදා තමයි අශෝකයා කිව්වේ පලයාලා කිව්වේ වා මේ පොළොන්නරු ඉන්න ඕනේ කියලා නෙමෙයි කොළඹට එන්න අපි උදව් කරන්නම් කියලා ඊට පස්සේ තමයි මම අශෝකයාගේ ඇසුරට වැටුනේ ඌත් එක්ක සුපර් 7 සංගීත කණ්ඩායම එක්ක මම සින්දු කී කියා මිල්ටන් මල්ලවාචි මහත්තයාගේ ක්ලාරන්ස් සුජාතන් මහත්තයාගේ ගීත ගායනා කරලා මම පොළොන්නරු ඉඳලා ඇවිල්ලා කොළඹ සහභාගී වුණා ඊට තමයි මට මගේම ගීත ටිකක් හදාගැනීම වමනායන් තමයි සිතින් පතා එන්නම් පුංචි පුතුමගේ සඳසේ උදාවේ ඔබට ලියන මුල්ම ගී හතර හදලා මම අශෝකයාට කැසට් එකක් ওই පාර්ට්ස් එහෙම සේරම දාලා අශෝකයාට ගෙනත් දුන්නා මොකද මට මියුසික් ලියන්න තේරෙන්නේ නැහැනේ ඊට පස්සේ ඒක තවත් රසවත් කළා අශෝකයා මට කාලයක් ඉක්න විතර ඒ සින්දු ටික හදලා දුන්නා මොකද මට පද රචනාවක් එවන්නවත් කොළඹ එක්කෙනෙක් කැමති වුණේ නැහැ මොකද මගේ ගම පොළොන්නරුව කියලා අහපු හැටියෙම කිසි කෙනෙක් ඒක එච්චර තැකුවේ නැහැ ඊට පස්සේ සිතින් පතා ඉන්න හැම සේරම ගීත මම්ම ලිව්වා මොකද පාසල් යන කාලේ මට හොඳට ලියන්න පුළුවන් ඉතින් මට හිතුණා මේ ගීත ලස්සනයි කියලා ඉතින් මට හිතිච්ච විදිහට මම ලිව්වා කුමාරසිරි මේ කුමාරසිරි කතාව අවසන් කරගෙන ගබන්න ඔය සිල්ලෙන් හිටියේ අර අර මේ
හින්දි ගීතනේ කිව්වා කිව්වේ පළවෙනි ප්‍රසංගේ හින්දි ගීත 25ක් කිව්වා ගොනේ හින්දි ගීත 25ක් කිව්වා දැන් මගේ පොඩි ඉල්ලීමක් තියෙනවා මේ මම කියන්නේ බලගනි අර ඉස්ලාම් කිව්වා කිව්ව සින්දු අභිමාන චිත්‍රපටේ මම පාසලේ ගායනා තරගෙද පොඩක් ගායනා කරා මතකයි කියමු ඔව් tere mere milne ke rehna tere mere milne ke rehna naya koi gul khilayegi naya koi gul khilayegi abhi to chanchal hai tere ne කවරසිරි බොහොම ස්තුතියි. අපි යනවා විරාමයකට. පුතේ සත්මානි දැන් ඔබ ගීත ගායනා මට මේක පැත්තකින් පේන්නේ. දැන් මේ කැමරා වලට හරියට පේන ඇති. මම බලන් හිටියේ ඔබ හරිම පර්ෆෝමටිව් විදියට හරිම ප්‍රාසංගික විදියට ඒ ගීත ගායනා කරනවා. ඒ ගීත විඳිනවා ඔබ. ඒක හරිය ලස්සනයි බලන් ඉන්න ඇත්තෝසේ. නිරායසින් හරි හරි ජයන්ත කියන එක හරි ජයන්තගේ අනායසින් කියලා මම කියන්නේ ඒකට අර ඖචිත්‍ය නොබිඳ ඒ කියන්නේ උචිත්ත එක්ස්ප්‍රෙෂන් එක සමහරව දානවනේ අනුචිත එක්ස්ප්‍රෙෂන් එහෙම නැතු ඔබට දැනෙන ප්‍රමාණයට ඔබට දැනෙන ප්‍රමාණයව ප්‍රකාශයට පත් කරනවා හරිම ලස්සනයි පුතේ ඒක හරිම ලස්සනයි අනිත් එක මන්දක ඔබ බ්‍රීතින් කැපැසිටි එක ඔබ හොඳට ඒ අභ්‍යාස කරලා දින බව පේනවා කවුද මේ ගුරුවරයා ඇත්තටම මගේ පළවෙනි ගුරුවරයා තාත්තා එයා තමයි මට මං අවුරුදු 5 4 විතර ඉඳන්ම ඇත්තටම සින්දු කියන්න පුදුම ආසාවක් තියෙනේ මට මං ගෙදර දැන් ඉද්දිත් මං ඇත්තටම සින්දු කියන්න තිය වෙලාවක් නැහැ ඒ තරමට සින්දු කියව තමයි ඉන්නේ අත්වාසයෙන්ම කියනනම් ගෙදර රේඩියෝ එක දාන්නේ නැහැ ඒ තරමට මං සින්දු කියනවා දෙවෙනි ගුරුවරයා ඇත්තටම මගේ අයියා මම මොකක් හරි වැරද්දක් කරනවද නැද්ද කියලා හොයලා බලලා ඇත්තටම මේ හරි අමාරුයි හොඳ අහන්න අයියගෙන් අයියා තමයි ඉතින් අයියයි තාත්තයි තමයි ගොඩක්ම මට අර ගෙදර ඉඳන් උගන්වන්නේ ඒ හින්දා තමයි මම මෙහෙම කියන්න පුළුවන් ඇත්තේ මේ අර විරාමයට ගිය වෙලාවේ මේ කුමාරසිරි මේ අර මගේ කුතුහලයක් සංසිඳෙව්වා මේ සංගීත අර මං ඇහුවනේ අර කිටාර් එක තනියම ඉගෙන ගන්න කොහොමද කියලා. ඇත්තසේ මට කුතුහලයක් තිබුණා. දැන් කවුද? ඒකට හොඳ උත්තරයක් දුන්නා මේ සංගීත්. ਉਹ කියන්නේ ඒවා පෙර භවෙන් ගෙන්න ඇති කියලා. මම ඒක විශ්වාස කරන කෙනෙක්. දැන් විද්‍යාත්මක සමහර කාරණා මම විග්‍රහ කළාට මම ඒක සම්පූර්ණ පිළිනනවා. වරක් ගුරු අමරදේවයන් කේමදාසයන් ගැන කිම කතාවක් තියෙනවා. දැන් කේමදාසයන් ඔය සංගීත ඉගෙන ගත්තේ නැහැ කොහොමද? හැබැයි අමරදේවයන් කියනවා ඒ කේමදාසයන් ගැන සඳහන් කළා මේ ඔහු කලින් ආත්මේ මේ සමත් කරන්න ඕන සියලුම සංගීත විභාග සමත් කළා ඇති. ඒ ආයි දැන් එයාට මේ ආත්මේ ඉගෙන ගන්න දෙයක් නැහැ කියලා. මගේ බර කතාවක් කිව්වේ ඒක මගේ ඔළුවේ තමයි දිගට වැඩ කරපු නිසා. ඔබ සම්බන්ධ වෙනවා සුපර් ෆ්‍රෙන්ඩ්ස් කියලා. පොළොන්නරුවෙන් බිහිවෙච්ච සංගීත කණ්ඩායම. දැන් එහි ඔබත් හිටියා යාරක වික්‍රමසිංහත් හිටියා. ඔව් අපි දෙන්නම හිටියා. ඔව්. මම ඒකේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා වශයෙන් තමයි කටයුතු කරේ. ආ. එතකොට ඒතර එහිදී ගියානා කරාර මම කලින් කිව්වා වගේ මිල්ටන් මල්ලාච්චි මහත්තයායි ක්ලාන්ස් ජීවර්ධන මහත්තයාතුළු සියලුම ගායක ගායකන් ගීත 30ක් පමණ මම ඩ්‍රම්ස් ගගා සිං කරනවා. ඒක තමයි ගොඩක් විශේෂත්වයක් වුණේ ඉස්සර පොළොන්නරුව එහෙම මම ඩ්‍රම්ස් මම ඉස්සර තිබ්බේ එකොස්ටික් ඩ්‍රම් සෙට් ටොම් දෙකට මාව වැහෙනවා එතකොට සෙනග දුවන් එනවා දකුණු පැත්තට මාව බලන්න ඔව් ඉතින් ඒක නිසා ලොකු ජනප්‍රියත්වයක් මට පොඩි කාලේ ඉඳලා තිබ්බා පාසලේ වගේම ප්‍රදේශයේ ලොකු පිළිගැනීමක් තිබ්බා මගේ පටන් ගන්නම සුපර් ෆ්‍රෙන්ඩ් සංගීත කණ්ඩායම තමයි ඒකත් අහම්බෙන් උනේ මොකද ඒ සංගීත කණ්ඩායමේ අයියා කෙනෙක් නිතරම අපේ අයියා හම්බෙන්න එනවා එතකොට මම පොඩි කාලේ අවුරුදු 5 ඉඳලා කූරු දෙකක් කරන් කුටුවක් හදාගෙන ඩ්‍රම් සෙට් එක වගේ ගහනවා මගේ ආසම සංගීත භාණ්ඩේ තමයි ඕක
ඒ කාලේ සියක් සංගීත කණ්ඩායම විතර තමයි හැබැයි පොළොන්නරුවේ අවුරුද්දකට එකයි සංගීත ප්‍රසංග ඒ කාලේ තියෙන්නේ. ඒ ආපුවාම මම ස්ටේජ් එකේ ඉලිලා බලද්දී තියෙන්නේ ජෝතිපාල මහත්තයලා අරගොල්ලෝ මේගොල්ලෝ එනවා. මට ඒගොල්ලෝ වැඩක් නැහැ. මම බලන්නේ ඩ්‍රම් සෙට් ගහන එක්කෙනා දිහා තමයි. සීතුරු ඩ්‍රම් සෙට් එකේ කසර ජිප්සිස් එකේ දැක මේ සෝරි සියක් සංගීත කණ්ඩායමේ දැකලා මට හරි පුදුම වෙනවා විනිවිද පේන එක. ඉදා තමයි දැක්කේ. ඒක ඩැන්කන් වයිට් කෙනෙක් කෙනෙක් තමයි ප්ලේ කරේ. මට හරි ආසයි. තව තවත් මගේ ආසාව වැඩි වුණා. ඊට පස්සේ ඒ ජානක වික්‍රමසිංහ කියන්නේ මගේ ගෙවල් දෙකකට එහා පැත්තේ ඉන්නේ අපි දෙන්න පොඩි කාලේ අපි දෙන්න එකට හැදුනේ. ඔහු කෝට්ටු ගෑල්ලක් අරන් බෑරකක් ගහගෙන සින්දු කියනවා. මම පුටුවකට ගහා සින්දු කියනවා. බෙලෙක් එල්ල ගන්නවා සිම්බල ගහයකේ. බෙලෙක්කට ගහපුවම බෙලෙක්ක ගිහින් ඇවිල්ලා වදින ඔළුවේ. ඒක එහෙම තමයි අපි පුරුදු වුණේ. මේ පසු කාලන සංගීත කණ්ඩායමට සම්බන්ධ වුණාට පස්සේ මම එඩ්වර්ඩ් ජයකුඩි මහත්තයා ඒ කාලේ හරි ප්‍රසිද්ධයි මේ මල්ලෑ සින්දු ආපු කාලේ. ඉතින් මම ඕක ප්ලේ කර කර සිං කරනවා. මොකද එන අලුත් සින්දු හැම එකක් මේ අයියලා දෙන්නේ මට කියන්න කියලා. ඉතින් මම ඒක හරියට කරගෙන යනවා. නමුත් මගේ කටහඬට වඩා මට තේරුණා ජානකගේ කටහඬ එතෙන්ට උචිතයි කියලා. මොකද ජානක මාත් එක්ක පොඩි කාලේ ඉඳලා ඉන්නේ හින්දා. ඔය ගායනා තරඟෙකත් එහෙමද 76 ගායනා තරඟෙදී ජානකයිමයි දෙන්නම එකට පුරුදුනේ. මම 750 සින්දු පොතක් කරන් ඇවිල්ලා දමයන්ති චිත්‍රපටයේ ජානකට පුරුදු කරා සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මනුස්ස නිහ කියලා අපි දෙන්නම එකට පුරුදුනේ. ඒ සංගීත ප්‍රසා මේ ගායනා තරගෙදී මම පළවෙනියා ජානක දෙවෙනියා සුපර් ප්‍රින්ට් සංගීත කණ්ඩායමේ කීබෝඩ් ගාපු කෙනා තුන්වෙනියා. ඉතින් ඒ වගේ තමයි අපි දෙන්නගේ මේ සංගීත චාරිකාවත් දිගටම අපි පොඩි කාලේ ඉඳලා. හරිම සුන්දර මතක සටහන් කීපයක් නේද? අපි යනවා අපි ඊළඟ ගීතයට. සදසේ උදාවි से उदावी महादेव दे समदाम सिटी उपाय अप पेम कटाने दुख सुख संका मिते किन निमाऊआ गए
දාම ඔබ මාගේ දැන් දුක්සෝක සංකා මෙතකින් නිමාවූවා ගයි දෙයතින්ම අල්ලා අප එක්ව යන්නේ සැමගේම සුභපැතුම් මැදැයි. පිසදන්න කඳුලැල් සිනහෙන්න මාහා හැමදාම ඔබ මාගේ දැන් කවරසිට මට මේ වෙලා හිතන එක තා පස්සයක් අහන්න මේ ද ඔබේ භාවමය ජීවිතය පෝෂණය කරපු තව චරිතයක් තියෙන්න ඕනේ කියලා මට හිතෙනවා. මම අහන්න ඔබේ භාර්යාව ගැන. ඇත්තවසම මම පළවෙනි කසට් එකේ මේ ගීතය ලියුවෙත් ඇය වෙනුවෙන්මයි. ඇත්ත මම හරිද? හරියටම හරි. සඳසේ කියන වචන යොදාගත්තේ මගේ බිරිඳගේ නම චන්ද්‍රහින්ද. ඉතින් සඳයි චන්ද්‍රයයි එකයි වචන දෙක වෙනස් වුණාට. ඉතින් මේ අපේ ජීවිත කතාව තමයි මෙතන තියෙන්නේ. ඉතින් මගේ පළවෙනි කැසට් පටේ එන ගීත 12ම ඉන්නම් මිතින් මාස දකල් ඔබට ලියන මුල් මිල පුංචි පුතුමගේ ඔය සියලුම ගීත 12ම මගේ ජීවිතේ. ඉතින් ඒ නිසා වෙන්න ඇති මම හදවතින් මේ ගීත 12ම ලියපු හින්දා වෙන්න ඇති හදවතින් මේ ගීත ටික තව නිර්මාණය කරපු හින්දා ඇති ඒ ගීත 12 අද වෙනතොට දැන් අවුරුදු 30ක් වෙනවා තවමත් රසික රසිකාවෙන් අතරින් ගිලිහිලා නැත්තේ ඒක තමයි ඇත්ත. පුතේ ඔයත් කියන්නකෝ මේ මට දැනගන්න ආසයි දැන් මේ අම්මගේ තාත්තගේ ආදරේ කොහොමද ඔයාලට පේන්නේ ගෙදරදී? ඇත්තටම එහෙම දෙනෙක් මම එහෙම දැකලා නැහැ. ඒ තරම් ආදරෙන් ඉන්නවා. ඇත්තටම තාත්තිට ගොඩක් සපෝට් කරන්නේ අම්මා තමයි හැම වෙලේම. තාත්ති කීප සැරයක්ම ලෙඩ වුණා. ඒ හැම දෙයකදීම අම්මා තමයි හැම වෙලාවෙම යාට ශක්තියක් වෙලා හිටියේ. කිසිම වෙලාවක මේ ඒ දෙන අතර රණ්ඩු එහෙම නැහැ. හන්ද සතුටින් ඉන්නවා. දැන් මේ ඊළඟට තෝරන් තියෙන ගීතයත් ඉන්නම් ඉතිම්මා. ඒක තියෙන්නේ ඒ වගේ එකක් තමයි. ඉන්නම් ඉතිම්මා සදාකල් ඔබගේ සෙනෙහේ ලැබේ නම්. ආ නෑ ඒක වෙනස්. රිදවන්න එපා හඬවන්න එපා ලංව ඉන්නා තුරා ලංව ඉන්නා තුරා. අපි ගායනා කරමු. සදාකල් ඔබගේ සිනහේ ලැබෙනම් රිදවන්නෙපා හඬවන්නෙපා ලංව ඉන්නා තුරා ලංව ඉන්නා තුරා කල සිටමයි එවදන ඇසුමට පතුමන් මා පැතුවේ සදාකල් ඔබ
ඔබගේ සෙනෙහෙ ලැබෙනම් විදවන්නේපා සතුටු කතාවෙන් නිමල දයාවෙන් හමු වී අප දෙදෙනා හිට දවසක් ගැන පැතුම් පුරමු සැම පාදක වැට බිඳලා ලැබෙනම් රිදවන්නේපා හඬවන්නේපා ළඟව ඉන්න තුරා ළඟව ඉන්න තුරා අපේ සංගීත ක්ෂේත්‍රය ගැන වගේම මේ සංගීත කර්මාන්තය පිළිබඳවත් ඔබට යම් අදහසක් ඇති කියලා මට හිතෙනවා. මොකද එහි තත්ත්වයන් පිළිබඳව නොයෙකුත් වාද විවාද සිද්ධ වෙන කාලවකවානුවක්. මොකද ඔබ ගැන කියන්නේ? ඇත්තවසම මේ කාලේ ඇත්තවසම ඔබ කියපු එක හරි. රැලි පිට රැලි එනවා, නොයෙක් විවේචනත් එනවා. ඒ ඇත්තම කියන්නේ මේ අලුත් පරපුර ගැන. මොකද ඇත්ත වශයෙන්ම ඒකට මගෙම උදාහරණයක් ගත්තොත්, මම බොහෝ වෙලාවට මම සංගීත ශාස්ත්‍රයට එනකොට මම නොදනුවත්කමින් හරි මම අනුගමනය කරේ පැරණි ශිල්පීන්. පැරණි ශිල්පීන්ගේ දේවල් තමයි මං ඒ විදිහට කරන්න උත්සාහ ගත්තේ, මගේ විදිහක් හිතලා. කොපි කරන්න නෙමෙයි, අනුන් කරපු දෙයකුත් නෙමෙයි. මගේ ගීත පළවෙනි කැසට් පිටේ ගීත 12ම 12 විදිහක්. නමුත් අද වෙලා තියෙන්නේ නවපරපුරේ ගීත ලක්ෂයක් විතර ඇවිල්ලා තියෙනවා, සේරම එක වගේ. කෝස් දෙකයි තුනයි යන්නේ එකම විදිය, එකම ඉන්ටරුඩ් ඉන්ටරක්ෂන් තියෙන්නේ. එක සින්දුවක් ජනප්‍රිය වුණාම ඒ වගේම ගීතයක් තව එක්කෙනෙක් හදනවා. ඉතින් ඒ තුළ ඔවුන්ට මේ අතරමං වීමක් තමයි මම නම් දකින්නේ. හැබැයි ඒ තුළ අතිදක්ෂව පිරිසකුත් තියෙනවා. වෙනස් දෙයක් කරන කෙනා මතුවෙලා ඒ අර බොරුළු මැද වගේ මැණිකක් වගේ එක්කෙනෙක් දෙන්නේ මතුවේ. අපි කනගාටුව හිතේ දරාගෙන විරාමයකට යනවා. සත්පිනි, මේ දැන් මේ ඔබ විශාරද විභාගයටත් සූදානම් වෙමින් සිටින්නේ. දැන් මේ දැන් අපි මේ සාකච්ඡා කරපු කාරණා සම්බන්ධයෙන් ඔබට මම කර කියන්න තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබ ඇත්ත වශයෙන්ම අලුත් පරම්පරාවෙම ඒ පරම්පරාව නිසකොම නියෝජනය කරන්න පුළුවන් දරුවෙක්. හැබැයි ඇත්ත වශයෙන්ම ඔබ ක්ෂේත්‍රයකට පිවිසෙනවා නම්, මේ ක්ෂේත්‍රයට පිවිසෙනවා නම් මීටත් වඩා සන්නද්ධ වෙපෑ පිවිසෙන්න. දැන් මොනවද ඔබේ තිබෙන අදහස්? මේක පිටත් වෙනස් කරන්න හරි, එහෙම නැත්නම් මිට වඩා නිර්මාණාත්මක කාරණා කරන්න ඕනේ නම් හරි, මොකද කරන්න තියෙන්නේ? ඇත්තටම මම නම් මෙතනදී ඇත්තටම මේ ටිකක් වෙනස් චරිතයක් මේ තරුණ පරපුර අතර ඉන්න. ඇත්තටම මම එහෙම දකිනවමාව. මොකද මම වැඩියෙන්ම අහන්නේ සුජා දත්තනායක මහත්මියගේ. එතකොට නිරෝෂා ඈත කාලේ වුණා නිරෝෂා විරාජිනීගේ. එතකොට ඒ වගේ සින්දු තමයි මම ඇත්තටම පැරණි සින්දු වලට ගොඩක් ආසයි. ඒ වගේම හින්දි සින්දු වැඩියෙන්ම අහනවා. මට ඇත්තටම වෙනසක් දැනෙන්නේ හැම සින්දුවකම ඔය පැරණ සින්දු වලයි ඔය හින්දි සින්දු වලයි කෝඩ් වෙනස් වෙන විදිහෙන් තමයි ලොකු වෙනසක් වෙලා තියෙන්නේ. ඉතින් මං හිතනවා ඒ වගේ සින්දු අහන කෙනෙකුයි කියන කෙනෙකුයි තමන්ගේ වොයිස් එක හැදෙනා වගේම අර
අපි මියුසික් ගැන දැනගන්න මේ ඥානය වැඩි වෙනවා කියලා. මම ඒ වගේ සින්දු අහනවා ඒ හින්දා. දැන් කාලේ සින්දුත් අහනවා. හැබැයි හොඳ දේ තෝරගන්නවා. මට ආසයි තෙන්නේ ගොඩක් අර වගේ සින්දු වලට තමයි. දැන් ඔය ප්‍රශ්නේ ගොඩක් තියෙන කෝඩ්ස් වල නම් අපිට බැරිද කෝඩ්ස් රෙවොලූෂන් එක කරන්න? පුළුවන් පුළුවන් අනිවාර්යෙන් පුළුවන්. ඉතින් ඔය කරන්න ඕනේ. අනිවාර්යෙන්ම දැන් අත්සසෙම දුවගේ මම ගීත හයක් පමණ නිර්මාණය කරලා තියෙනවා. අත්සසෙම අති දක්ෂ ලෙස ඒ ගීත නව නිර්මාණ ගායනා කරලා තියෙනවා. ඒකම විශේෂයෙන් කියන්නේ ඒ එක ගීතයක්වත් තාම ගුවන් විදුලි නාලිකාවක රූපවාහිනියකවත් විකාශය වෙලා නැහැ. ජයන්ත මල්ලි නම් ප්ලේ කරලා තියෙනවා ඒක ගීතයක ගීතය. ඔබට මං හරි ආදරේ කියන ගීතය. අතනෙන් දැන් මේ වෙනකොට ඇය මාත් එක්ක ප්‍රසංග වේදිකාවේ ඇගේම ගීත ගායනා කරනවා. ඉතින් අතවසෙම පහුගිය කාලේ අප්‍රේල් කලබල වෙන්න කලින් ඇයට මං හිතන මාත් එක්කම ෂෝ 40කට වඩා නැති වුණා. කියන්නේ 21න් පස්සේ සංගීත ප්‍රසංග මොකද ගායිකාව හරි අඩුයි. ඒකම මගේ දුව කියලා නෙමෙයි මේ වගේ හඬවල් පොඩ්ඩක් අඩුයි කියලා තමයි සංගීතායකයෝ කියන්නේ. මොකද මම හැමතිස්සෙම කියනවා දුව දැක පංගුවකඩේ දුව ගැන අහලා තිබ්බේ නෑ. මම ගා YouTube එකේ බලන්නේ එයාගේ කීපයක් තියෙනවා කියපහම බලපු හැටියෙම අනිත් පැත්තට කතා කරලා කියනවා අයියේ දුව ගේන්න ෂෝක් එකට සින්දු කියනෝනේ කියලා. ඉතින් ඒ වගේ මට්ටමක් මෙයාට වෙලා මෙයාට සංගීත ප්‍රසංග විශාල ප්‍රමාණයක් ලැබුණා. මම හිතනවා මෙයා මං එවන්නේ තර මගේ ගමනේ ප්‍රසංග වේදිකා හරහා ආවොහම තමයි මෙයාට සින්දු කියන්න බැරිද කියලා ප්‍රේක්ෂකයෝ තීරණය කරයි. නිකන් ස්ටුඩියෝ එක කියලා බොරුවක් කරලා වොයිස් හදලා අපි දන්න මොකද මගේ පුතාට රෙකෝඩින් ස්ටුඩියෝ එකක් තියෙන නිසා අපි දන්නවා වොයිස් වලට කරන දේවල්. ඉතින් ඒ නිසා ඒකට වඩා මම ප්‍රායෝගිකව මෙයාව යවන්නේ මං ආපු ගමන් මමත් ආවේ ප්‍රසංග වේදිකාවේ බැරි බැරි ගාත හැරි කොහොම හරි ආවා. ඇවිල්ලා ගීත හරියට කියන තත්යකටපත් වුණා. ඒ වගේ මෙයාත් මම පුරුදු කරලා ගන්න ඒ විදිහට කියලා හිතනවා. මං හිතනවා ඔය ඉදිරියේදී ඒ කියලා තියෙන ගීතත් එක්ක මෙයා ලොකු ගමනක් යයි කියලා. පුතේ අපි අඳරගන්න අපි කියමුකෝ ඔයාගේ ගීතයක් එහෙම. ඔබට මං හරි ආදරේ ඔබත් ආදරේ නම් හිතනවද මං කොයිතරම් සිනිහි මිතරම් නිවි පුරා මේ ආදරේ දෙන්න මට යමු ගීතයට. සෙහිනේකි ඔබේ ආදරේ. ඔබ
පෙනෙනවා හැබැයි නුත් මම දකිනවා විඳින්න දුක් නම් අපමණයි ඔබ නිසා මං කුමරියේ විඳින්න දුක් නම් අපමණයි සීනයකි ඔබේ ආදරේ මිරිඟුවකි එය මාවතේ ලංගුනේ ඇයි මේ මට ආලය කලේ ඒද මගේ සිත පෙරුවේ ඇයි මේ මට සරදම් කලේ ඔබ නිසා මං කුමරියේ බිඳින දුක් දැන් අපමණයි පසුතැවිලි දුන් දුක්කඳුලු දුන් මගේ කුළුදුන් ආදරේ ඔබ විල් බැඳි රාජ්‍යයේ වැව් බැඳී දනව්වේ කැන පොළොන්නරුවේ දරුවෙක්. දැන් මේ අපේ රාජ්‍යෝදය ගත්තාහම අවුරුදු දෙසේ පනාගිතර කාලයක් වෙන් කරන පොළොන්නර යුගයට හැබැයි මහා ඉතිහාසයක්. දැන් ඔය ඉතිහාසයේ දරා සිටින භූමි තමයි ඔප ඉපදනේ. දැන් එහි තිබෙන ජනශෘති එවගේම ජනකවි ජනගායන දැන් මං කියන්නේ ඔබ දැන් ඔබ ඉතාම චිත්ත මාධුරයක් උපදවන රොමෑන්තික ගීත සමුච්චක් ඔබ සතුව තිබෙනවා. ඔබ නිකංකත් උත්සාහ කරන්නේ නැත් අර ඔබේ භූමියට අයිති පදාසක් ස්පර්ශ කරන්න කොවිලා ගහරි. ඊටසෙම්ම මම ඒ වගේ දේවල් නිර්මාණ කීපයක් කරලා තියෙනවා. නමුත් මේ අර අපිට එනකොට පංගුවක් කියලාට ඒ පවතින රැල්ලත් එක්ක අපට ඒ වගේ දෙයක් ඉදිරියට දාගන්න බැරි කීප වතාවක මට උදා වුණා. මම 1991 ලිව්වා මගේ තාත්තා වෙනුවෙන් ගීතයක්. එතකොටම ප්‍රින්ස් සුදි ඇවිල්ලා සුදු මල් පොකුරක් කිව්වා. මගේ ගින්දුව යට ගියා. අද වෙනකම් මට මගේ තාත්තා වෙනුවෙන් මට ඒ වගේ ගීතය නිර්මාණය කරගන්න බැරුණා. ඒ වගේ නිර්මාණ ගොඩක් කරලා තිනවා. ඒ වගේම මම අත්දැක බැලීමක් වශයෙන් චිත්‍රපටි සඳහා යෙදෙනයි වයි කියන සරත් දසනායක මහත්මයා සරත් දල්ලිස් මහත්මයා වගේ හිතන ගීත මම කරලා තිනවා. දැන් අවුරුදු 15 තිස්සේ ගීත ගොන්න මම ගාව තිනවා. ඉතින් ඒවා ඒ වගේ නිර්මාණ නොකර ඉන්නවා නෙමෙයි. නමුත් පංගුවක් කළාට වෙළඳ පොළ ඉල්ලුමහා අපි ජීවත් වීමනේ බොහෝ වෙලට මාධ්‍ය ඉල්ලන දේත් එක්ක අපට වෙනස් වෙන්න සිද්ධ වෙනවා. නැත්තම් මම ඇත්තවසෙන්ම මගේ බාරයක් තියෙනවා හිතින් කතරගම දෙයියෝ වෙනුවෙන් ගීතයක් ගායනා කරන ක්ලරස් විජයවර්ධන මහත්මයා වගේ එකක්.
කෙනෙන් පවතින එක ඇත්ත වශයෙන්ම මම අවුරුදු 20ක් විතර ඔකට අත ගැහුවේ නැහැ මොකද බොහෝ වෙලාවට මම කඩදාසි කොලයක් කරන් සින්දුවක් ලියන්න කවදාකවත් ගිහින් නැහැ සිතින් පතා ඉන්නම් ගීතේ ඉඳලා අද වෙනකන් ලියන හැම ගීතයක්ම එක පාට තමයි මට වචනත් එන්නේ මේ මෙලඩියත් එන්නේ මම ඔක්කොට ඒක චෙක් පොත අනිත් පැත්තෙන් ලියනවා මේ මෑතක ලියලා තිබ්බා දරුවගේ ඉස්කෝලේ මට ගිවිම් රිසිට් පතේ අනිත් පැත්තේ ලියලා තිබ්බා සීත මේ නිසා අහුවෙච්ච කොලයක ලියනවා රැන්න මේ කොලයක් කරන් කවදාකවත් ඒ නිර්මාණයක් කරලා නැහැ ඒ වගේම මාස 3කට කලින් මම හිතපු ගීතය කඳ සුරු දිංගුණුවෙන් මට ආවා හැබැයි ළඟදී මේ ගීතය පටිගත කරනවා මොකද ඒක මගේ හිතින් වෙච්ච බාරයක් ඉතින් ඒ වගේ අර නොකර ඉන්නවානේ මේ නමුත් අර කාලයත් එක පංගවත් දේවල් මගහැරිලා 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 ගිහින් හැබැයි ඉතුරුලා තියෙනවා මේ නිර්මාණ මයගාව සින්දු 300ක් විතර තියෙනවා ඔය තමයි වැඩි කලාවේ ප්‍රශ්නේ සදාකාලික ප්‍රශ්නේ මොකද මුදල් හැම විටම මිනිසුන්ගේ වටිනාම දේ උදුරා ගන්න කියලා කතාවක් තියෙනවා අනිවාර්යෙන් අනිවාර්යෙන් අපි යමු මිලක් ගීතයට ගුරුපාරේ गंगो विटे दू पेन्ने कालये हम वो दयावे मत के तेवी हसरल नदेगी देन में गमले සරි අපි දැන් පැමිණ සිටින්නේ ලේ සහ ලය සංගීත සම්භාෂණේ අරටුව බඳු ස්ථානයටයි මම ඒ සඳහා හැරෙන්න කැමති ප්‍රථමයෙන් සත්මානී
දේනිය වෙතට. සත්මානී ඔබ බොහොම සෙනෙහස උණුසුම දයාව රැඳී කැදැල්ලක හැදිච්ච දරුවෙක්. එහි නායකයා ඔබේ පියා ගැන ඔබ කියන්න ඕනේ ඔබේ අදහස. ඇත්තටම මේ ලෝකෙ ඉන්න හොඳම තාත්තා කිව්වොත් හරියටම හරි. තාත්තා විතර නෙමෙයි අම්මාත් හොඳම අම්මා. වාසනාවන්තයි ඇත්තටම අයියයි මමයි මල්ල දෙන්නයි මේ වගේ තාත්තා කිව්වම කිව්වේ හම්බෙච්චි ගැන. ඇත්තටම මම මේ හොඳ පාරක යනවා නම් ඇත්තටම යන්නේ තාත්තිගේ මේ කියන්නේ හැම වෙලේ පිටිපස්සෙන් ඉන්නවා යා මගේ. මේ කිසිම මම කියන්නේ තීරණයක් ගද්දි තනි වෙන්න දෙන්නේ නැහැ. එයායි අම්මයි දෙන්නම තාත්තයි අම්මයි දෙන්නම හැම වෙලේම පිටිපස්සෙන් ඉන්නවා. මට විතරක් අයියටයි මල්ලා දෙන්නටයි දෙන්නේ අපි හතර දෙනාටම. ඇත්තටම ඉතින් කියන්න තියෙන්නේ වාසනාවන්තයි. මෙහෙම තාත්තෙකු යමක් හම් වෙච්ච එක ගැන. කුමාරසිරි ඔබත් කියන්නේ ඔබේ ආදරණීය දියණිය ගැන. එයා ගැන කියන්න තියෙන ඇත්තටම පොඩි කාලේ ඉඳලා එයාත් මට වාසනාවක් දිනවා. පුතු තුන්දෙනාත් එහෙමයි. ඉතින් අපි ඇත්තටම කියන්න කොළඹ හැදින්නේ අපි 6 දෙනා විතරයි. නැන්දලා බාප්පලා පුංචම්මලා ආච්චිලා සීයලා ඉන්නේ කිලෝමීටර් 232කට දුරින්. ඉතින් ඒ නිසා අපේ කැදල්ලේ අපි 6 දෙනා තමයි එකට කන්නේ බොන්නේ ගමයි යන්නේ සියලුම දේවල් අපි. ලෙඩක් දුකක් වුණත් අපි අපිම තමයි දරාගන්නේ. මොකද ගමෙන් එන උදුවේට එන්න පැය 7-8ක කාලයක් යනවා. ඉතින් ඒ නිසා අපි අපිටම අපි 6 දෙනාට හුරු වෙලා තියෙන්නේ. ඕන දෙයක් තිබ්බොත් මොන දේ තිබ්බත් මගේ චූටි පුතා හරි මම පරක් වෙලා හිටියොත් ඉස්කෝලේ ගිහින් ආවත් කෑම කන්නේ මං එනකම්. මං 4ට ආවොත් එයාත් කන්නේ 4ට තමයි. ඒ වගේ ලොකු බැඳීමක් තියෙනවා. ඒකම මේ සංගීත ශාස්ත්‍රය යනකොට මම මේ 4 දිනාටම හොඳට ගීත ගායනා කිරීමේ හැකියාව තියෙනවා. එතෙන්දී මේගොල්ලොන්ට යන්න ඕන මාර්ගය මම දැන් ඔය රැලි පෙරලි ගොඩක් ආවට දැන් ගොඩක් කට්ටිය කියනවා ලොකු ලොකු තරඟවලට මේගොල්ලෝ යොමු කරන්න කියලා. ඉතින් ඇත්තම මම එතන නැහැ. මොකද මේගොල්ලොන්ට කියන්නේ එතෙන්දී මම බලාපොරොත්තු වුණේ සාමාන්‍ය අවස්ථාවක් ගැති දරුවෙක් තැනකට එනවනේ. ඉතින් එතකොට ඒ අස්සේ මේගොල්ලොත් ගියාම ඒක හරි නැහැ කියලා මගේ හිතට කියනවා. ඒ නිසා මෙයාලට තන හදා දෙන්න අත්‍යවශ්‍යම මට පුළුවන්. කියන්නේ මට උදව් කරනවා මාධ්‍ය. කවදාකවත් මගේ වචනයට පිටුපාල නැහැ. මුද්‍රී මාධ්‍ය හා මේ ගුවන්විදුලි හා රූපවාහිනී මාධ්‍ය. ඉතින් මේගොල්ලෝ දක්ෂකම් පෙන්නුවොත් මේගොල්ලොන්ට දොරටු විවර වෙයි කියන එක තමයි මගේ අදහස. මේගොල්ලෝ දක්ෂකම් නැත්තම් මම බොරුවට දාලා දරුවෙක් වැඩක් නැහැ. ඒ නිසා මෙයාලා දක්ෂකම් දක්වන හින්දා දැනට මේගොල්ලෝ හීන් සීරුවේ. ඒ කියන්නේ කලබලයක් නැතුව ශ්‍රේෂ්ඨයට හිමින් හිමින් එනවා. මමත් ආවේ හරි හිමින් ගමනක්. ඒ වගේ ස්ටෙප් බයි ඒ කියන්නේ පියවරෙන් පියවර මේගොල්ලෝ එනකොට මේගොල්ලොන්ට පල්ලෙහා පඩි ටික ගැන දැනුමක් තියෙනවා. දැන් අලුත් පරපුරලා තියෙන පල්ලෙහා පඩි පෙර දන්නේ නැහැ. කෙලින් මුට්ට නැග්ගා පල්ලෙහා කඩතොළු තිබ්බව දන්නෙත් නැහැ. වැටෙන තැන් තිබ්බව දන්නෙත් නැහැ. මුකුත් නැහැ. උට්ටාව පල්ලෙහාටම ආපහු බිමටම වැටෙනවා. ඒකයි වෙලා තියෙන්නේ. ඒ නිසා හීන් සීරුවේ මේක වටහා දිදී තමයි මේ ලොකු අසීරු ගමනක මන් දැනන්නේ. මොකද තනියෙන් මම ඉද්දි මම කොහොම හරි ආවා. නමුත් මේගොල්ලන්ට බෑ මේ රැලිත් එක්ක යම් යම් බලපෑම් වෙනවා. මට බලපෑම් කරන්න කවුරුත් හිටියේ නෑ. මොකද මම තනියෙන්ම ආපු ගමන හින්දා. ඒ නිසා මේක රැකගෙන ඉදිරියට මම බලාපොරොත්තු වෙනවා මට වඩා දෙයක් මේගොල්ලෙන් ඉෂ්ට සිද්ධ වෙයි කියන එක මගේ ලොකු බලාපොරොත්තුවක් නම් තියෙනවා. ඔබේ බලාපොරොත්තු එසේම ඉෂ්ට වේවා. ගොඩාක් ස්තුතියි. අපි යනවා විරාමයට. කුමාරසිරි ඔබ අවසාන වශයෙන් තෝරාගෙන තිබෙන්නේ හද මාගේ කියන ගීතය. දැන් මේ ගීතය සමග අද ලේ සහා ලාය වැඩසටහන අවසන් වෙනවා. ඊට ප්‍රථම තව යුතුකමක් තියෙනවා මට කරන්න. මේ ඔබ සඳහන් කරන්න ඕන අද මේ සම්භාෂණය තුළ ඔබ ජීවත් කළ නිර්මාණාත්මක වශයෙන් ඔබ ජීවත් කළ මේ සිහශක්ති සංගීත සහෘදයන් ගැන මේක නම් නොකියම් බෑ. ප්‍රසංග වේදිකාවේ මට නොදිනුණු නැවුම් බවක් ඇත්තසෙන්ම හදවතට දැවුණා. සොරයක් සොරයක් පාසා ලොකු වෙනසක් කනට දැවුණා හදවතට දැවුණා. ඉතින් මේක තමයි ඇත්තවසම මේ වෙනකොට අලුත් පරපුරේ හා පරණ පරපුරේ බලාපොරොත්තුවක් තියෙනවා. අපට දැනෙනවා ඒක.
අයියේ අයියලාගේ සින්දු ඒ වගේ කරන්න කියලා දැන් මට මේ වෙනකොට කියන අයියගේ පරණ සින්දු එක ස්ටික් විදිහට ගහන්න කියලා ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ රටාව හරි වෙනස්. මම දැන් මේක ප්‍රචාරය වුණාට පස්සේ ඇත්තටම මට බේරිල්ලක් නැති වෙයි. ඔයාලා දාලම රෙකෝඩින් එකක් ගහන්නත් කියලා. ඇත්තටම මට ගොඩාක් සන්තෝෂයි. මට හැමදාම හම්බෙන්න මට සහයෝගය දෙන මල්ලා ටිකක් තමයි ඉන්නේ. සංගීත මුල් කාලේ මාත් එක්ක පාන්දරණකන් රෙකෝඩින් ගහලා අපි එකට ඇවිල්ලා තිනවා. මට ඒව මතකයි අශෝකයත් එක්ක. ඒ වගේම ජයන්ත මල්ලා මේ සියලුම දෙනා මගේ ගීතවලට මං හිතෙන්නේ නැවුම් බවක්. මේ නැවුම් බව බලන් ඉන්න රසිකයෝ ඉතා ඉහිලින් පිළි අරගෙන මට දසදහස් ගාණෙන් කතා කරයි කියලා මම මේකෙදි බලාපොරොත්තු වෙනවා. මොකද මටත් හරි සතුටක් අද මේ ගීත ගායනා කරන්න ලැබීම මේ වගේ. සත්මානි පුතේ ඔබ කියන්න ඕනේ. ඔබට මම හිතන අලුත් අත්දැකීමක් නේ. ගොඩක්. ඒක කියන්න ඕනේ. ඇත්තටම ගොඩක් සතුටුයි. හරි කියන්නේ වෙනසක් දැනෙනවා. කියන්නේ හරි කියන්නේ හිතට හරි කූල් එකක් කියන්නේ අන්න ඒ වගේ සින්දු කියන ආස හිතෙනවා. ඒ තරම් ලස්සනට මියුසික් තිබුණා. ඇත්තටම හරි ෂොක්. හොඳයි. එහෙනම් කුමාරසිරි සත්මිනි ඔබ දෙපළට මේ වැඩසටහනට සහභාගී වුණාට අපේ ගෞරවය ස්තුතිය මේ මොහොතේ පුද කරනවා. ඉස්සරම් පිරසකර සිකාවියනි ලේ සහ ලය සංගීත සම්භාෂණය අදත් මෙතනින් අවසන් වෙනවා. ලබන සතියේත් ඔබ මුණ ගැහෙන බලාපොරොත්තු ඇත. හදමාගේ රිදුම් දෙනවා නෙතුමාගේ හඬා වැටිලා ඔබ නැතෙන් ළඟින් දැනිලා පිටුපාලා ගියේ දමලා මට ලංවීලා අප එක්බෙමු මතු කියලා අද සෙම හොඳවීලා හදවත හඳුනන්නට බෑ කිසි දින වෙනසක් මට දැනුනේ නෑ මොන දේ කෙරුවත් වෛර කරන්නේ ඔහු ආයන මග දෙපස ඉඳින්නේ
ඉරිතුම් දිනවා එතුමාගේ අඬවෙටියා ඔබ නේතෙන් ළඟින් රැඳිලා පිටුපාලා ගියේ දමලා